මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්මක ශීලයේ සමාදන් වෙන නමස්කාරයකින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංඛා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මං යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංඛා වපයන්ති සබ්බා යතෝ ඛයං පච්චයානං
යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස පිධූපයං තිඨති මාරසේනං සූර්යෝව ඕභාස්සය මන්තලිඛං සදහවත් පින්නතුනි තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උරුවෙලා ජනපදෙහි නේරංජරා නදී තෙර බෝධිපෘක්ෂ මූලයෙහි සම්මා සම්බෝධිය ලබාගෙන ඒ පර්යාංකයේම විමුක්ති සෝය විඳිමින් සත් දිනක් වැඩ වුණා. ඒ සත් දින අවසානයේදී ඒ තුන් යම් රැයම පටිච්චසමුප්පාද ධර්මය හොඳින් මෙනෙහි කළ බව උදාන පාළියේ බෝධිභග්ගයේන මුල් සූත්‍ර තුනේ සඳහන් වෙනවා. තමන් වහන්සේ ඒ පටිච්චසමුප්පාද ධර්මයේ ඒ තුන් යම් රැය තුල තුන් ආකාරයකින් මෙනෙහි කළ බව ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කෙරෙන ගාථා තුනයි අපි මාතෘකා වශයෙන් තැබුවේ. මේ ගාථා තුන බැලු බැල්මට ඒකාකාර වගේ පෙනුනත් සැලකිල්ලෙන් කන් දුන්න පින්නතුන්ට තේරෙන්නේ නැති පළමිනි ගාථාවට වඩා දෙවෙනි ගාථාව වෙනස් වෙන්නේ පද තුනකට පස්සේ තව අලුත් පදයක් එකතු වෙනවා. ඊළඟට තුන්වෙනි ගාථාවේ පද දෙකක් හැර අලුත් පද දෙකක් සඳහන් වෙනවා. මේ ගාථාවල වටිනාකම ඒකාකාර නමුත් වටිනාකම කොයිතරම්ද කියතොත් ඒක එක් ගාථාවකින් පෙන්නුම් කෙරෙන්නේ පටිච්චසමුප්පාදය ධර්මය ඒ බුදුරජාන් වහන්සේ මෙනෙහි කළ ආකාර තුනක්. ඒක එක් ආකාරයේ වැදගත් නිසාම වෙන්න ඕන උදාන පාළිය කියන ග්‍රන්ථය මේ ආකාර තුන ඉදිරිපත් කරන්නේ එකම නිධාන කතාවක් සහිත කෙටි සූත්‍ර තුනකින්. එතකොට ඒ පළමුවෙනිම සූත්‍රයේ තියෙන ඒ අගට එන ගාථාවේ අර්ථය අපි ඉස්සෙල්ලා මේ අර්ථය කියලා හිතමු. මේ ගාථා තුනේ සාමාන්‍ය අර්ථය තේරුම් ගත්තත් යමක් අවබෝධයක් ලබන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව. ආරම්භක වශයෙන් අපි සාමාන්‍ය අර්ථය කියනවා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. යම් අවස්ථාවක කිලස්තවන වීරියෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට ධර්මයෝ පහළ වෙද්ද යදාවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ මේ ශාස්ත්‍රීය ව්‍යවහාරයට අනුව රහතන් වහන්සේටයි. රහතන් වහන්සේට බුදුරජාන් වහන්සේට මේ ඇතම් තැන්වල බ්‍රාහ්මණ වචනේ යදෙනවා. මෙතනත් ඒ අර්ථයෙන් ගන්න තියෙන්නේ. ඊළඟට කියවෙන පද දෙකේ කියවෙන්නේ අතස්ස කංඛා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්ම. ඒ බ්‍රාහ්මණයාට ඒ ධර්මයන් පහළ වෙනකොට ඒ බ්‍රාහ්මණයාගේ සැක ඉවත් වී යනවා. මොක් නිසාද? යතෝ පජානාති සහේතු ධම්ම, හේතුන් අනුව සිදුවන ඒ ධර්මතාව දැකීමේ. ඒ පළවෙනි ගාථාවේ අර්ථය. ඔන්න දෙවෙනි ගාථාව අර විදිහටමයි පටන් ගන්නේ. යම් අවස්ථාවක කෙලෙස් තවන වීර්යෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට, එහෙම නැත්නම් රහතන් වහන්සේට, බුදුරජාණන් වහන්සේට ධර්මයෝ පහළ වෙද්ද එවිට ඔහුගේ ඒ සැක ඉවත් වෙනවා. යතෝ කයං පච්චයානං අවේදි, ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්ෂය වීම තේරුම් ගැනීම නිසා. ඒ දෙවෙනි ගාථාවේ අර්ථයයි. තුන්වෙනි ගාථාව යම් අවස්ථාවක යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. යම් අවස්ථාවක කෙලස්තවන වීරියෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට ධර්මියෝ පහළ වෙද්ද, ඔන්න ඊළඟට අමුතු දෙයක් කියවෙනවා. විධූපයන් තිඨති මාරසේනං සූර්යෝව ඕභාසය මන්තලිඛං. මුළු අහස ආලෝකවත් කරන සූර්යා මෙන් මාරසේනාව විසිරුවා හරිමින් සිටි. ඒ අවස්ථාවේ ඒ බ්‍රාහ්මණයා ඒ මාරසේනාව විසිරුවා හරිනවා. විදුහපයන් තිඨති මාරසේනං, උපමාව දෙන්නේ සූර්යෝව ඕභාසය මන්තලික්කං, අහස ආලෝකවත් කරන සූර්යාමේ. ඔය ඉතින් ගාථා තුනේ අර්ථයයි. දැන් මේ කාශ්‍රයෙන් අපි පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්න බලමු. අර පළවෙනි ගාථාවෙන් කියවෙන්නේ දැන් මේ තුන් ආකාරය කෙටියෙන් සඳහන් වෙන්නේ මෙහෙමයි. ඒ සූත්‍ර තුනේ පළවෙනි යාමයේ තුල බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම වශයෙන් මෙනෙහි කළාය.
දෙවෙනි යාමයේ තුල මධ්‍යම යාමයේ තුල එය පටිලෝම වශයෙන් මෙනෙහි කළාය. පශ්චිම යාමයේ කියලා කියන අලුයම් කාලය තුල ඒ දෙකම එකතු කළා. අනුලෝම පටිලෝම වශයෙන් මේ දෙකම එකතු කරලා මෙනෙහි කළා කියලා. ඔන්න ඒක තේරුම් ගන්න උපකාර වෙන කාරණා ඉදිරියට අපි ඉදිරිපත් කරනවා. දැන් අර ගාථාවේ කියවුණු යදා හවේ පාතු භවಂತಿ ධම්මා යම් අවස්ථාවක ධර්මියෝ පහළ වෙද්ද කියලා කිව්වේ මොනවද ඒ ධර්ම? ඒ ධර්ම මොනවද කියන එක ඒ සූත්‍රයේම සඳහන් වෙනවා. දැන් මේ පිනතුන් අහලා තියෙනවා පටිච්චසමුප්පාදේ ගැන යමක් මේ අවබෝධය තියෙන අය දන්නවා අංග 12කින් සමන්විතයි පටිච්චසමුප්පාද ධර්මය. එතෙමයි ඉතින් භාවනාවටත් ඕක කියන අවිජ්ජාපත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං නාම රූපච්ච සලායතනං කියලා ඔය කියන අංග 12 තමයි ඒ ප්‍රත්‍ය ධර්ම 12 15 වීමයි මෙතන කියන්නේ. යදාහවේ පාතු භවಂತಿ ධම්මා කියන්නේ අන්නේ එක් එක් ඒ අංග 12ම ප්‍රත්‍ය ධර්මයන්. මොකද ප්‍රත්‍ය ධර්මයන් කියන්නේ එක එකක්ම තනිවෙ තියෙන්නේ නැහැ හේතු ප්‍රත්‍ය නිසා ඇති වෙන්නේ. එතකොට යම් අවස්ථාවක ඒ ප්‍රත්‍ය ධර්ම 12 ඒ ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට එමෙන රාතන් වහන්සේට පහළ වෙද්ද ඔන්න ඊළඟට කියනවා යදාහවේ පාතු භවಂತಿ ධම්ම. ඒ එතකොට ඒ ධර්ම පහළ වීමක් ගැන කියනවා වගේම ඒ පහළ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් කෙනෙකුට අහන්න පුළුවන්. ඒක අගදාතාවෙන් අග පදයෙන් කියනවා යතෝ පජානාති සහේතු ධර්ම. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය පිළිබඳ ධර්මතාව අවබෝධ වීමෙන්. ඇත්ත වශයෙන් පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ඒ ධර්ම න්‍යායයයි ධර්මතාවයි. ඒ ධර්මතාව අර සූත්‍රයේ ඇත්ත වශයෙන් ධර්මතාවේ පද හතරක් තිබෙනවා. මේ පළමු සූත්‍රයේ ඉන් දෙකක් එළියට එන්නේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඒ මුල් දෙක විතරයි පළමු සූත්‍රයේ තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇති කල්ලි මෙය වෙයි. මෙහි හට ගැනීමෙන් මෙය හට ගැනීම කියන ඒක තමයි ඒ පටිච්චසමුප්පාදේ අනුලෝම පැත්තට අයිති සිද්ධාන්ත දෙක. ඉතින් මෙය කියලා කියන එකත් කෙනෙකුට සැකයක් වෙන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් මේවා කියනවා නම් බලාපොරොත්තු වෙන්නේ මේ ඇති කල්ලි ඒ වේ කියලා. එහෙම නේද? මේ ඇති කල්ලි ඒ මේ. දැන් මෙතන මේ කියන්නේ මොකද දන්නවද? අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ 12 අංග 12 ඕනෑම යුගලයක් ගත්තොත් ඒක සමීපයේ තියෙන යුගලයක් අරගත්තොත් ඒ යුගල අන්තර ධර්මතාවට නිදර්ශන. ඒකයි අර මෙය කියලා කිව්වේ. අපි යම් කිසි දෙකක් ඉදිරියට අරගෙන මේ දෙක අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්눔 කරනකොට අපි ඒකට ව්‍යවහාර කරන්නේ මේ ඇති කල්ලි මේ කියලා නේද? එයින් පිට තියෙන එකටයි එය කියලා කියන්නේ. ඔන්න ඔක හොඳට වටහා ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇති කල්ලි ඒ වේයි කියලා. ඇයි මෙතන මේ ඇති කල්ලි මේ වේ කියන එක ඒක තේරුම් ගන්න තියෙන්නේ අර 12 ඕනෑම යුගලයක් ඕනෑම جوړුවක් ඉස්සරහට අරගෙන මෙන්න මේ සිද්ධාන්තය ඒකට අතුල් කරන්න පුළුවන්. මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. දැන් අපි නිදර්ශනත් ගනිමු ඒකට. අර කියවුව ප්‍රත්‍ය ධර්ම නිදර්ශන පමණයි. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාරයෝ වෙත් අවිද්‍යාවගේ හට ගැනීමෙන් සංස්කාරය හට ගැනීම. ඊළඟට අනිත් තව ඕන්න තව ටිකක් ඈතට කියමු. සංස්කාරය ඇති කල්ලි විඥානය වෙයි. සංස්කාරයන් ජී උපදීමෙන් විඥානය උපදී. ඒ විදිහට විඥානය ඇති කල්ලි නාම රූපය වෙයි. විඥානයේ හට ගැනීමෙන් නාම රූපය හට ගැනීම. ওই විදිහට අර 12 ජෝඩු ජෝඩු අරගෙන මෙන්න මේ සිද්ධාන්තය පෙන්වුම් කරනවා. එතකොට මෙතන වැදගත් දේ සිද්ධාන්තයයි. අන්නේ සහේතු ධම්මං කියලා කියන ඒ සිද්ධාන්තය අවබෝධ කර ගැනීම තමයි මේ පටිච්චසමුප්පාදී තාමත්ම වැදගත් දේ. නමුත් ඒ වෙනුවට බොහෝ දෙනා අර 12 කියලා ඉන්සෑමකටපත් වෙනවා. අර සිද්ධාන්තය කියලා දෙයක් තියෙන බවවත් දන්නේ නැහැ. නමුත් මෙන්න මේ සූත්‍රය ආරම්භ කරන්නේ තථාගතයේ බුදුරජාණන් වහන්සේ ඒ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් මෙනෙහි කළයි මෙන්න මේ විදිහට පටන් ගන්නේ අර සිද්ධාන්තයෙන්. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්ලි මෙය වේයි මෙහාට ගැනීමෙන් මෙය හට ගනී කියලා ඊළඟට දක්වනවා. ඒකට නිදර්ශන අවිජ්ජාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය ඒ විදිහට දක්වනවා. ඔන්න එතකොට ඒක මෙතන කියන්නේ මොකද්ද කියන එක අගට එන්නේ සූත්‍රයේ අර අවසානයෙන් ප්‍රකාශ කරනවා. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස සමුදයෝ. මේ මුළු මහත් සංසාර දුක්ඛන්දෙහි හටගැන්ම. එතකොට හටගැන්ම පෙන්වන හරිය තමයි අනුලෝම කියලා කියන්නේ. දැන් අපි කියවනේ පටිච්චසමුප්පාදෙ මෙනෙහි කරන තුන් ආකාරයක් තියෙනවා කියලා. පළමු යාම තුල බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළේ මේක හට ගැනීම පිළිබඳ පැත්ත. එතකොට ඒක නිසා අර දෙකයි කියුනේ. මේ ඇති කල්ලි
වෙයි මේ හට ගැනීමෙන් මෙහි හට ගැනීම කියලා එකට අර නිදර්ශන වශයෙන් අවිද්‍යාවේ හට ගැනීමෙන් සංස්කාරයේ හට ගැනීම සංස්කාරයන්ගේ හට ගැනීම විඥාණයට ගැනීම කියලා අවසාන කරන්නේ කොහොමද මෙසේ මේ තනිකර ජරා මරණ ආදී දුක්ඛ ස්කන්ධය මේ ඇති වෙයි කියලා. ඔන්න ඒකට ගැලපෙන හැටර තමයි අර පළවෙනි ගාථ. ඉතින් මේ එකම අපි තව විස්තර කරන්න බලමු මේ ගාථාවේ කියනවා අතස්ස කංඛා වපයන්ති සබ්බා ඒ බ්‍රාහ්මණයාගේ රහතන් වහන්සේගේ සැක ඉවත් වෙනවා. මොනවද මේ සැක? අන්නේ සැක ටික හඳුනගන්න කෙනෙකුට මදුම් සංගියේ සබ්බාසව සූත්‍රය බලන්න වෙනවා. සබ්බාසව සූත්‍රයේ තියෙන සාමාන්‍ය ප්‍රත්‍යඥය අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය පිළිබඳව ඇති කරගන්න සැක. විචිකිච්ඡා සැක කංඛා. අතීතයේ පිළිබඳව ඒ කියන්නේ මේ කියපු පටිච්චසමුප්පාද ධර්මයේ නුදුටු සාමාන්‍ය ප්‍රත්‍යඥය මමය මාගේ කියන ඒ දෘෂ්ටිය සක්කාය දිට්ඨි යලිලා ඉඳගෙන අතීතය ගැන හිතන්නේ මෙහෙමයි. මම අතීතේ හිටියද? අතීතේ හිටියේ නැද්ද? අතීතේ හිටියේ කවුරු හැටියටද? අතීතේ හිටියේ කොහොමද? මම අතීතයේ කවුරු වෙලා ඉඳලා කවුරු වෙනවද? ඔන්න පස්ස ආකාරය. ඔය මම කියලා ඉස්සරහට දාගෙන යයි ඒ තර්ක කරන්නේ ප්‍රහාමන්න පුත්‍ත්ඥය. ඒ වගේම අනාගතය පිළිබඳවත් පස්ස ආකාරයෙන් මේ විදිහට මෙනෙහි කරනවා. ඒකට කියන්නේ අනියෝනිසෝ මනසිකාර. අනිසි මෙනෙහි කිරීම. සාමාන්‍ය පුත්‍ත්ඥය කරන මෙනෙහි කිරීම. අනාගතය පිළිබඳවත් එහෙමයි. මම අනාගතේ ඉන්නවද? මම අනාගතේ ඉන්නේ නැද්ද? මම අනාගතේ ඉන්නේ කවුරු හැටියටද? මම අනාගතේ ඉන්නේ කොහොමද? මම අනාගතේ කවුරු වෙලා කවුරු වෙනවද? මේක නිකන් විහිළුවක් වගේ බැලුවාම නමුත් ওই විහිළුව තුනම සමහරම පුත්‍ත්ඥයම ඉන්නේ. නමුත් ඔන්න ඊළඟට වර්තමානයේ ගැන හය ආකාරයකින්. ඒක අරිටත් වඩා හාස්‍යජනක වගේ බැලුවාම. මම ඉන්නවද? මම නැද්ද? මම කවුද? මම කොහොම කෙනෙක්ද? මම මේ සත්‍යයා කොහෙන්ද මෙතෙන්ට ආවේ? අර සත්‍යය කියලා කියන්නේ ආත්ම අදහස. මේ සත්‍යයා කොහෙන්ද මෙතෙන්ට ආවේ? මේ සත්‍යයා මෙතනින් කොහාටද යන්නේ? අන සත්‍ය ආත්ම සෘෂ්ටිය තුල. ඉතින් ඔන්න ඔය 16 ආකාර සැක ඉවත් වෙනවා මෙන්න මේ ප්‍රත්‍ය පිළිබඳ ධර්මතාව දැකීම. ඒකයි ඒ සෝවාන් මාර්ගයෙන් මේ පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධ කරගත්තු ආර්ය ශ්‍රාවකයාට මේ සැක ඇති වෙන්නේ නැහැ. මොකද මේ සැක අර මමයේ මාගේ කියන සක්කාය දිට්ඨිය. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔය සැක අන්තිමට කෙලවර වෙන්නේ 62ක් දෘෂ්ටි වලින්. අන්ත දෙකකට වැටෙනවා. එක්ක මම ඉන්නවයි කියලා ගන්න, එහෙම නැත්නම් මම නැත්තේ කියලා ගන්නවා. අනාගතේ. ඒක තුල සාහසත දෘෂ්ටියට වැටෙන එක පැත්තකින්. මම සදාකාලික ආත්මයක් ඇති කෙනෙක් කියලා. අනිත්‍යන්තය තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මම මරණින් පස්සේ මෙතනින් ඉවරයි මේ කයට තමයි මම ආත්මය කියලා කියන්නේ. ওই අන්ත දෙක මැද 62ක් දෘෂ්ටි තියෙන බව බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වලා තියෙනවා. එතකොට ඒ දෘෂ්ටි ඉවත් වෙනවා මෙන්න මේ සමුතේ පැත්ත දැකීමෙන්මත්. ඒකයි මේ පළවෙනි ගාථාවෙන් හෙළිවෙන්නේ. උන් එතකොට ඒ කිව්වේ අර පළවෙනි ගාථාවට අදාළයි කියන්නේ හිතාගන්න පින්නේ පින්නතුන් පටිච්චසමුප්පාදය මෙනෙහි කළ ආකාර තුනෙන් පළවෙනි ආකාරයේ අනුරෝම අර ඇතිවීම පිළිබඳව සමුදේ පැත්ත. ඔන්න ඊළඟට මධ්‍යම යාමේ මෙනෙහි කරේ ආකාරය තමයි දෙවෙනි ගාථාවේ කියවෙන්නේ යතෝ khයන් පච්චයානං අවේදි. එතන අමුතුවට කියන්නේ මේ ප්‍රත්‍ය ධර්මයන්ගේ නිරෝධය ඡේවීම දුටුවා. ඡේවීම දුටුවා කියන එක අනුලෝ බුදුරජාන් වහන්සේ පටිලෝම වශයෙන් මෙනෙහි කළ අවස්ථාවේදී පෙනුණා අර හේතු ප්‍රත්‍යයන්ගේ නැති වෙන නිසාම ඒවා නැති වෙනවා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. කොට ඒකට දක්වන්නේ මෙහෙමයි. අන්න ඒකට තියෙන සිද්ධාන්ත දෙක. ඉති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නැති කල්ලි මේ නැති වෙයි. මේ නැති කල්ලි මේ නැති වෙයි. නැතිවීම යාමෙන් මේද නැති වෙයි. කියන ඊළඟට ඒකට එකතු වෙන එක තමයි නිරෝධ වචනේ. ඊළඟට ඒක නිදර්ශන කරන්නේ අර අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධා දෝ නාම රූප නිරෝධා සලායත නිරෝධෝ ආදී වශයෙන් අන්තිමට ජාති ජරා මරණ ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා ඉවර කරන්නේ කොහොමද? ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හොත්. අන්න නිරෝධ පැත්ත. ඒකට තමයි පටිලෝම කියන්නේ. එතකොට පටිච්චසමුප්පාදේ අනුලෝම පටිලෝම කියන දෙපැත්තම ඒවයි වැදගත්කම අනුව අර මුල් යාමේදී අනුලෝම දෙවෙනි යාමේදී මධ්‍යම යාමේදී පටිලෝම. ඔන්න තුන්වෙනි යාම. ඒක ඊට වඩා ගැඹුරු. තුන්වෙනි යාමේදී මොකද කරේ මේ දෙකම එකතු කළා? අනුලෝම පටිලෝම. ඒක මහ කෙනෙකුට හිතා ගන්න බැරි විදිහේ ගැඹුරු දෙයක් එතන තියෙනවා. අනුලෝම පටිලෝම මං දෙකම එක විට. ඒක දක්වන්නේ මෙහෙමයි. අනේ එතෙන්දී අර හතර දක්වනවා.
iti imasming sati e siddhante anu sampurna siddhante iti imasming sati idang hoti imas uppada idang uppajjati imasming asati idang nohoti imasse nirodha idang nirojjati onna dan ara hita ganna anulomekeedi mul deka vitarai dakkuwe patilomekeedi age deka vitarai dakkuwe me siddhanta yakya hatarin onna dan me avasthavedi dakwana e hatarama pelagaswala මේ ඇතිකල්හි මේ වේ මෙහි අට ගැනීමෙන් මේ හට ගනී මේ නැතිකල්හි මේ නොවේ මේ නැති වී යාමෙන් මේ නැති වේ ඔන්න දැන් සම්පූර්ණයි පටිසමුප්පාද සිද්ධාන්තය ඊළඟට ඒකට නිදර්ශන හැටියට දක්වන්නේ අර අංග 12 පිළිබඳව සමුදය නිරෝධ දෙකම දක්වනවා අවිජ්ජා පත්‍ය සංකාර ලංකාර පත්‍ය විඥාන ඔහොම කියලා ඊළඟට කියනවා අවිජ්ජා නිරෝධ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒ ඔක්කොම මෙන්න අන්තිම කරන්නේ මෙහෙමයි අවිජ්ජායත් වේ වාසේස විරාග නිරෝධ අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන ආදී වශයෙන් ඒ තනිකර දුක්ඛඳක් ඇති වෙනවා එසේ වී නමුත් ඔන්න මේ වචනේ ඊටම වැදගත් වෙනතුනි අවිද්‍යාවත් වේව කියන එක විග්‍රහ කරලා බැලුවොත් එතන ගන්න තියෙන්නේ අවිද්‍යායතු ඒව මේ තු කියලා කියන්නේ නමුත් කියන අර්ථය එතන තියෙනවා නමුත් එතකොට අර සාමාන්‍ය ලෝක මේ දැන් සංසාර ස්වභාවයේ අවිද්‍යාවේ ආරම්භයක් නැහැ කියලා කියන්නේ ඒ තරම් අපිට හිතා ගන්න බැරි තරම් කාලයක් අවිද්‍යාව වෙදිලා තියෙනවා. ඒ අවිද්‍යාව නිසා අර විදිහට සංස්කාර විඥාන නාම රූප සලආයතන ওই විදිහට අන්තිමට දුක්ඛඳක් ඇති වෙලා තියෙනවා. නමුත් ඔන්න ඒ නමුත් එක ඊටම වැදගත්. නමුත් අවිද්‍යාවගේම අශේෂ විරාග නිරෝධින්. අවිද්‍යාව යම් විදියකින් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරොත් එතනම සංස්කාර නිරෝධය විඥාන නිරෝධය නාම රූප නිරෝධය ඒ ක්ෂණයෙන්ම ආයි භවකත අන්තරයක් නැහැ මෙතන. දැන් කාලේ පරිච්ඡේදපාත තෝරන හැටි මේ පිණිතුන් දන්නවා ඇතිනේ. ඒ ක්ෂණිකවම අර අවිද්‍යාව නිරුද්ධ වෙනත් එක්කම අර ජරා මරණ දක්වා ඔක්කොම නිරුද්ධ වෙනවා. ඔන්න එතකොට ඒ අනුලෝම පරිලෝම දෙකම දිහිතාම ගැඹුරු කාරණයක්. ඒ ටිකට දීපු උපමාව හිතලා බලන්න. ඒකත් ඒ වගේම විදූපයන් තිට්ඨති මාර්සේනං සූර්යෝ ඕභාසේ මන්තලික්ඛං. ඒව ගැන විවරණය කරනවා නම් පැයක් කියන දේවල් තියෙනවා. ඒකේ අදහස මේකයි. අර විදියට ඒ අනුලෝම ප්‍රතිලෝම දෙකම පෙළගස්වලා මෙනෙහි කරන්නා වූ බ්‍රාහ්මණයාට ඇති වෙන වෙනසයි අතන දක්වන්නේ. ඒ අවස්ථාවේ බ්‍රාහ්මණයා විදූපයන් තිට්ඨති මාරසේනං. මාරසේනාව විසිරුවා හරිමින් සිටිනවා. විදූපයන් කියන එක ඇත්ත වශයෙන් කියන දුමවා හරිනවා. ඒකට කියන්න පුළුවන් දැන් ඔය ජක්කු එහෙම දුම්බල ගහලා එළවනෝනේ අන්න ඒ වගේ. එතකොට මේ මාර පරාජය ගැන මේ කියන්නේ. විදූපයන් තිට්ඨති මාරසේනං. ඒ බ්‍රාහ්මණයා නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ ඒ මාර සේනාව පළවා හරිමින් සිටිනවා ඊළඟට කියන්නේ සූර්යෝව ඕභාසේ මන්තලික්ඛං හොඳ උපමාව සූර්යා අහස ආලෝකවත් කරන වගේ අපි කෙටි කරන්න උපමා දෙක තුනක් විතරක් දෙනවා මේ සූර්යා කියන ආලෝකය තමයි ප්‍රඥාලෝකය කියලා හිතාගන්න මාර සේනාව කියලා කියන්නේ විතර්ක සේනාව ඒක අපේ වචනයක් නෙවෙයි සුත්ත නිපාතේ ප්‍රධාන සූත්‍රයේ ගියාපු පින්නතුන් දන්නවා බෝධිසත්වයන් වහන්සේම මාර සේනාව හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට දස මාර සේනාව කාමාතේ පඨමා සේනාව ဒုတိယා රති උච්චති තතියා කුප්පිපාසාතේ තතියා චතුත්ථි තණ්හා පෞච්චති ආදී වශයෙන් දස මාර සේනාව හඳුන්වලා තියෙන්නේ විතර්ක හැටියටයි කාම අරති කියලා කියන්නේ නොඇල්ම මේ සසුන් පිළිවෙත හිනොලල්ම කුසගිනි පිපාසාදිය පිළිබඳ හිතවිලි තණ්හා ආදී වශයෙන් මේ විතර්ක. එතකොට මෙතන කියන්නේ මොකද්ද? අර විතර්ක පැනන ගින්නේ අවිද්‍යාව නිසා. සංස්කාර කියලා කියන්නේ ඒ සංස්කාර ඒක තුලින් තමයි මේ ඔක්කොම මේ ලෝකයක් හැදිලා මේක තුල දුක් සැප දුක් ආදී මේ හැම එකක්ම ඇති වෙන්නේ. එතකොට යම් වෙලාවක අනුලෝම පටිලෝම දෙකම ඒක එක මොහොතේ මෙනෙහි කරනව නම් ඒක ඊටාම සියුම් මන්දමින් එතකොට අන්න අර විතර්කයන්ට තැන නැති වෙනවා ඒක තුලින් වෙන්නේ අන්තිමට අර අපි බොහෝ අවස්ථාවල අපේ අනිකුත් ධර්ම දේශනා ආදී පෙන්නුව අර විමුක්තිය කියන එක පරලොව ලබන එකක් නෙමෙයි මෙලොවම අර කියාපු රහතන් වහන්සේගේ හිත තුල විතර්ක සමනය වීමෙන් මේ පින්වත්තුන් අහලා තියෙනවා නිවන කියලා කියන්නේ සියලු සංස්කාර සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම අන්නේ අවස්ථාවේ මේ කියන්නේ අරහත් ඵල සමාධිය කෙටියෙන් කියතොත් ඒක බොහෝ තැන්වල අවිතක්ක සමාධි කියලා හඳුන්වලා තියෙනවා අවිතක්ක ඥාන කියලා හඳුන්වලා තියෙනවා අන්නේ தත්වයයි මේ කියාපු මේ අන්තිම උපමාවෙන් පෙන්වු කරන්නේ මාර සේනාව නැමැති විතර්ක පළවා හරිනවා අන්න අර අනුලෝම ප්‍රතිලෝම ශීග්‍රයෙන් මෙනෙහි කරන අවස්ථාවේදී ඒකට අපේ උපමාව දුන්නා අර හරියට ඇතැම් තැන්වල ওই දෙක එකතු කරන අවස්ථාව පෙන්වු කරන්න දැලි පිහිය මදින්නවා දැලි පිහිය ඉහළට 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 පහළට මැදලා අන්තිමට මෝහත තියුණු වෙන වෙලාව හරියට ඉහළට පහළට මොහොම වේගෙන් හරිනවා අන්න ඒ වගේ ඒ දෙකම එකතු වුණ අවස්ථාවේ විතර්ක වලට තැනක් නැහැ. ඒ අවස්ථාවේ විඥානය අර කියපු නාම රූප ඉවත් වෙලා අනිදස්සන විඥාන කියන ඒ විමුක්ත තත්ත්වයේ අරහත් ඵල සමාපත්තිය යොතුන් වෙන අවස්ථාවේ කියන්නේ. ඔන්න එතකොට ඒකට අදාළ ටික දැන් සෑහෙන්න කියවිලා තියෙනවා.
එයින් අපට පෙන්වුම් කරනවා අර පටිච්චසමුප්පාද ධර්මයේ මේකම කවලම් කරගන්න අරකයි මූලික ന്യാයය තමයි අන්න අර මුලින් කිව්වේ හර අර පද හතර එතනයි වැදගත්කම තියෙන්නේ බොහෝ දෙනා අර 12 කිව්වට මොකද මොකද්දවත් දන්නේ නැහැ ඒ 12 නිදර්ශන පමණයි ඒවට තමයි පච්චේ ධම්ම කිව්වේ එතකොට සහේතු ධම්ම අර ධර්මතාව අන්න අර කියාවු නිදර්ශනය මේ ඇති කල්ලි මේ වේ මෙහි යට ගැනීමෙන් මේ හට ගනී මේ නැති කල්ලි මේ නොවේ මේ නැතිවීමෙන් මෙනි ඕක බුදු කෙනෙක්මයි සොයා ගන්න උනේ ඒ තරම් පුදුම දෙයක් මොකද මේ මෙතෙක් අර තම තම මම කියලා මමත්ව උඩගත්තු එක ධර්ම પરම්පරාවක හේතුප්‍රත්‍ය සම්බන්ධතාව උඩ සිදුවෙන එකක් හැටියට අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නා ඒක තමයි ඒ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය දැන් මේකටම තව ඩිංගක් තේරුම් ගන්න මේ පින්වතුන්ට කිව්වොත් සමහරු අහලා ඇති කවුරුත් දන්නවා අග්‍රශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා ගැන උන්වහන්සේලා ගිහි කාලේ ඒ අර බ්‍රාහ්මණ මානවිකින් හැටියට සත්‍ය ස්වාමීන් කියන අවස්ථාවේ උපතිස්ස කෝලිත කියලා දෙන්න ඩිංගක් අහලා ඇති සමහරු එක් අවස්ථාවක දැන් මේ කාලේ තියෙනා වගේ විවිධ ප්‍රසංග වගේ එකක් වෙන්න ඇති ගිරග්ග සමාජය කියලා යම් කිසි උත්සවයක් තිබුණා ඒකට ගිහිල්ලා දෙන්නම අන්තිමට ඒගේ නුවණ මෝරලා තිබුණු නිසා ටික දුරක් ටික වෙලාවක් බලනකොට මේ බහුරූ කෝලම් බලනකොට අන්තිමට එපා වුණා එපා වෙලා කලකිරිලා යම් කිසි විදියක මේ භව නාටකයේ යථා තත්ත්වය පිළිබඳ පුංචි පූර්ව දැක්මක් ඊ දෙන්නට ඇති වෙලා තියෙන්නේ නැති. ඒ බඳු අවස්ථාවක ඔන්න අහලා ඇති මේ පින්වතුන් අස්සජි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ අස්සජි මහරහතන් වහන්සේ ඒ පස්වග මහණුන් වහන්සේලාගෙන් කෙනෙක් නේ. අර උපතිස්ස බ්‍රාහ්මණයාට හදිසි හම්බ වුණා මේ අස්සජි ස්වාමීන් වහන්සේ පින්ඩපාති වඩිනෝ ඒ ශාන්ත ස්වරූපය දැකලා කිට්ටු වෙලා ඔකම දානෙත් වැළඳුවට පස්සේ වහන්සේගේ බොහොම ඉරියව් බොහොම ප්‍රසන්නයි ඔබ වහන්සේගේ ශාස්ත්‍රවලිය කවුද කියලා ඇහුවා කොහොමද ඉදී ධර්මයක්ද ප්‍රකාශ කරන්නේ එතකොට අනේ මං ළඟදි මහණුනේ මට නම් වැඩි ධර්මයක් තේරෙන්නේ නැහැ කිව්වම නෑ නෑ කියන් කෙටින් කියන්න මම උපතිස්ස මට පුළුවන් කෙටින් කියාවු හරියට තේරුම් ගන්න කියලා ඔන්න ඊළඟට බදාගෙන ගාථාව මේ කිමුතුන් බොහෝ දෙනා අහලා තියෙනවා ඒ ධම්මා හේතුපබ්බා තේසං හේතුන් තථාගතෝ වාහ තේසං ච යෝ නිරෝධෝ ඒවං වාදී මහා සම ඔය ගාථාවෙන් හිතා ගන්න මුල් පද දෙක අහලා සෝවාන් වුණා කොහොමද සෝවාන් වුනේ ඔන්න දැන් මේකට රහස මේ කියපු විවරණය තුල තියෙනවා ඒ ධම්මා හේතුපබ්බා තේසං හේතුන් තථාගතෝ වාහ යම් ධර්මියෝ හේතුන්ගේ නැති වෙද්ද ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළ සීක අන්නර අනුනෝපෙත් විතරයි කියන්නේ මේකත් බොහෝ දෙනා ඒ අටුවාචාර්ය මහන්සිලා පටලවාගෙන ඒ ධම්මා හේතුපබ්බා කියලා කිව්වේ තින්නතුනේ ඒ හේතුන්ගෙන් හටගත්තු ධර්ම. එතකොට ඒවා තමයි අපි අර කිව්වේ පච්චේ ධම්මා කියලා. හේතුන්ගෙන් හටගත්තු ධර්ම. ඒවායේ හේතුව තමයි අටුවාචාර්ය මහන්සිලා කියන්නේ ඔක අවිද්‍යාව කියලා. අවිද්‍යාව නෙවෙයි තින්නතුනේ. අන්න හේතුව තමයි අර කියාවු ධර්ම න්‍යාය. එතකොට ඒ ධර්ම න්‍යාය ඒ ධම්මා හේතුපබ්බා තේසං හේතුන් තථාගතෝ වාහ කියනකොට උපතිස්ස ඒ බ්‍රාහ්මණයට තේරුණා මෙන්න මේවා ඔක්කොම ප්‍රත්‍ය ධර්ම මේවට යටින් තියෙන ධර්මතාව තමයි අර කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියනක. ඉතින් ඒ බුද්ධ මූගරාධික්ක නිසා ඥානය තියෙන නිසා ඒ ටිකෙන් තේරුම් ගත්තා යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙනවා නම් ඒකාන්තයෙන් නැති වෙන්න ඕන කියලා. අර පටිලෝම එක කියන්නත් කලින් ඒක ඒ අනුවම ඒ ඥාය අනුවම තේරුම් අරගෙන තමයි ඒ දැන් කන්නවා මේ පිනතුන් කොටිපුත්ති වල ඇති ඔය සාමාන්‍ය පුද්ගලෙක් වුණත් සෝවාන් වුණාම ඒ සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන කෙටිම පාඨය පිරිසිදුම පාඨය තමයි සෝවාන් කියන කඳුල ගන්න යම් කිංචි සමුදය ධම්මං සබ්බං සං නිරෝධ ධම්මං අන්න ඒක තුළ ඔය සිංහාංකයේ තියෙනවා යම් තාඩයක් හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙනවා නම් ඒ හැම දෙයක්ම නිරෝධ වන ස්වභාවයක් තියෙනවා එතකොට උපතිස්ස බ්‍රාහ්මණයාට ඒක අරිඩින්ගෙන්වත් ඒ සෝවාන් ඵලය ලැබුණා නමුත් කෝලිත බ්‍රාහ්මණයාට ගිහින් කිය හතරම කිව්වට පස්සේ ඒ කෝලිත බ්‍රාහ්මණයා සෝවාන් වුණේ ඒ හතරවෙනි එක අනිත් පද්ධතියක මොකද්ද ඒ ධම්මා හේතුපබ්බා තේසං හේතුන් තථාගතෝ ආව තේසං ච යෝ නිරෝධෝ අන් ඒ වායේ නිරෝධයක් යම් නිරෝධයක් තියද්ද ඒකත් තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා එතකොට අන්න ඒකතුලින් හිතාගන්න එතකොට අර හේතු ඒ ධම්මා හේතුපබ්බා හේතුපබ්බ ධම්ම කියලා කියන්නේ අර ප්‍රත්‍ය ධර්ම 12. ඒ ප්‍රත්‍ය ධර්ම 12න් හේතුන්ගේ නැතිුනේවා. ඒ වායේ හේතුව තමයි අන්න අර කියාපු ඥාය සිද්ධාන්තිය. ඒකට මේ සිද්ධාන්තය ඕනෑම කුඩා දරුවෙක් ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ධම්ම අවස්ථාවක ඒක නැත්ත සෝවා. ඔන්න එතකොට එතන ඉඳලා අපි යමු දැන් ඔන්න එතකොට මේ සාමාන්‍ය අවබෝධයක් මේ පිළිබඳව ලැබෙන්නේ නැති ඒ පටිච්චසමුප්පාදයේ ද්වාදසංගය කියන්නේ නිදර්ශනයයි ඒවා යට තියෙන්නේ අපත්‍ය සම්බන්ධතාවයි අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය ඒක කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ
ඒ සමුදේ පැත්ත. නමුත් බන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තම අවස්ථාවක අවිද්‍යාව නිරුද්ධ වුණොත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව පහළ වීම. අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව පහළ වීම. ඒකට ප්‍රඥා ආලෝකය පහළ වෙනත් එක්කම ඒ ක්ෂණිකවම අර කියාපු සංස්කාර ඇතිවරයි විඥාන ඇතිවරයි නාම රූප ඇතිවරයි සලආයතන ඇතිවරයි ඔක්කොම ඉවරයි. දැන් මෙහෙම කියුවාට මේවා තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. තේරුම් ගන්න අමාරු දේවල් තේරුම් ගන්න උපකාර වෙන බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙන උපමා දක්වන්න. අපි දැන් උපමා ලෝකෙට යමු. දැන් මීට කලින් යමක් කියන්න ඕනේ. අර විඥානේ නාම රූප කියන දෙකේ ඇති පහ පුදුම සධර්මතාවක් තියෙනවා. ඒක බොහෝ තැන්වල දක්වලා තියෙනවා. ඒක අතීතයේ උගතුණු පිළි අරගෙන තියෙන අපේ දාර්ශනික කට්ටිය අඤ්ඤමඤ්ඤ පච්චේද ධර්මතාවක් තියෙනවා. අඤ්ඤෝන්‍ය ප්‍රත්‍ය. බුදුරජාණන් වහන්සේම දක්වලා තියෙනවා. විපස්සි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. විඥානයක් නාම රූපයක් අතර ඒ කියන්නේ විඥානය නිසා නාම රූපේ නාම රූපේ නිසා විඥානය. උතන තමයි බොහෝ දෙනා දිල්ල හිර වෙන්නේ. විඥානය නිසා නාම රූපේ නිසා විඥානය. අද කෙලවර ඉඳලා සෝයාගෙන ගියොත් ජරා මරණ කුමක් නිසාද ධාතිය නිසා ධාතිය භාවයේ නිසා භාවයේ නිසා ඔහොමම හිතාගෙන ගිහලා අන්තිමට නාම රූපයට ආවහම නාම රූපයෙන් එහා පැනකට විඥානය. විඥානයට එහාට යන්නේ නැහැ. විඥානයෙන් මෙහා පැත්ත නාම රූප. ওই දෙක අතර තියෙන අන්‍යෝනි සම්බන්ධතාවය. ඔන්න ඔතනයි ගැටලුම තැන. ඉතින් මේක තේරුම් කරන්න අපි නොයෙකුත් විදිහ උපමා ආයේ අපේ දක්වලා තියෙනවා. ඒ දිය සුඩිය ආදී උපමා. දිය සුඩියක් හැදෙන හැටි. ඒ අර දිය වැලක් මහ දල කඳ එරෙහිව යන්න උත්සාහ කරලා ගිහිල්ලා ඒ දඟලංගේ හැදිලා කරකැවිලා ආවහම අර නිකන් අර ගිහිල්ලා මේ ආපහු වෙන එක අමතක වෙනවා. අර අරකට තියෙන සම්බන්ධය ඉතින් කලු දෙකක් වගේ. නමුත් යම් වෙලාවක චක්‍රයක් වගේ හැදුනට පස්සේ මේක ඒකකයක් වෙනවා. ඒ වගේ මේ විඥානය තුල තිබෙනවා. විඥානය කියලා කියන්නේ මායාවක් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා. මේ මායාවේ තියෙන ස්වභාවය කොයිතරම්ද කියතොත් මේ මායාවේ යමක් පිළිබිඹු වෙනවා. දැන් අපි දන්නවා අපේ විඥාන සවිඥානික සත්‍යය තුල ශක්තියක් තියෙනවා. ආපහු හැරිලා බලන්න දස් කොළන් වලට ගල් වලට නැහෙනේ විඥානය ඇති හැම සත්‍යයකටම ප්‍රත්‍යවේක්ෂාතිරීමේ ආපසු හැරි බැලීමේ හැකියාවක්. මේ ආපසු හැරි බැලීම හරියට කරන්නත් පුළුවන් වැරදි විදිහට කරන්නත් පුළුවන්. ওই දෙක පෙන්වීම කරන අපි යොදාපු උපමාවක් තමයි ඒක බොහොම ඕනම වේලක තියෙන උපමාවක්. ඒ දණ්ඩක් උඩින් යන අපි බොහෝ අවස්ථාවල මේක කියන්නත් ඇති. ඒ දණ්ඩක් උඩින් යන බල්ලෙක් හැරිලා බලනවා වතුරට. බැලු හැටිය ඔන්න බල්ලෙක් ඉන්නවා. ඉතින් ඒ එක්ක ඇල්ම නිසා වල් ගෙවනවා, එහෙම නැත්නම් ගොරවනවා, එහෙම නැත්නම් කුතුහලයෙන් බලනවා. බල්ල බලන වාරයක් පාසා බල්ලා ඉන්නවා. ඉතින් බල්ලා බල බල ඉන්නවා. නමුත් බල්ලා තේරුම් ගන්නේ නැහැ. බල්ලා හිතන්නේ පිනින නිසා බලනවා කියලා. නමුත් ඇත්ත කාරණේ බලන නිසායි පිනින්. බලන බලන වාරයක් පාසා බල්ලෙක් පින්නවා. අන්න ඒ විදිහේ මහා මායාත්මක ස්වභාවයක් විඥානය තුල තිබෙනවා. මොකද විඥානය පිළිඹු වෙනවා. පිළිඹු වෙන්නේ මොකක්ද? නාම රූපය. ඔන්න දැන් ඊළඟට ඒකත් කියලා විවරණය කරලා හිතමු උපමා දෙන්න කලින්. නාම රූපය කියලා කියන්නේ පින්වතුනි ඔය නාමිකේ විදියට උගත්තු කියන ඔය නැමීමක් අත්පතන්තරයක් නෙවෙයි. නාම ධර්ම කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන අතේ ඇඟිලි පහයි කියලා හිතාගන්න. වේදනා සුලඟිල්ලේ කියලා හිතාගන්න. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන ඒ නාම ධර්ම. මොකද මේවට නාම ධර්ම කියලා කියන්නේ? සාමාන්‍ය ලෝකයා යමක් හඳුනගන්නේ සම්මුති වශයෙන් ලෝකයා දීපු නාමයකින්. නමුත් අර පොඩි දරුවෙක් හඳුන ගන්න වගේ යමක් අන්දේ ගැන හිතලා බලන්න. අන්දයක් යමක් හඳුනගන්නේ අතපත ගාලානේ. ඒ එන වේදනාව අනුව ඊළඟට සංඥාවක් දෙනවා. සංඥාව තුළින් චේතනාවක් මතුවෙනවා. චේතනාව තුළින් යම් තැනකට යොමු කරනවා. අන්න ස්පර්ශය ඊළඟට මෙනෙහි කිරීම අගට කියනවා. ඉතින් මේ වේදනාව නාම ධර්ම අතර මුලට ගන්න හේතුවක් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ඒ වෙනුවට අපි අර කිව්ව සමහර අවස්ථාවල ඔය පැරණි විදියට ධර්ම තෝරනාය කරන්නේ පස්සේ ඉස්සරහට දානවා කියලා. මොකද පස්සේ මුලට නොගන්නේ. මේක සාරියුත් සාන්හන්සේට වැරදිලාද බුදුරජාණන්හන්සේට වැරදිලාද නැහැ පින්වතුනි. විඥානේ ඔන්න විඥානේ ගැන යමක් කියන්න යන මේ අවස්ථාවේ විඥානේ ඒකත් සාරියුත් සාන්හන්සේ එක් අවස්ථාවක පොත් බලන පින්වතුන්ට බලා ගන්න පුළුවන් මහා වේදාල සූත්‍රයේ ඒ මහා කොටික් සාන්හන්සේ සාරියුත් හාමුදුරන්ගෙන් නොදන්නෝ වගේ අහනවා අපි සඳහා. විඥානං විඥානං කියලා කියන වැටි මොකද්ද මේ විඥාන කියලා කියන්නේ? එතකොට සාරියුත් සාන්හන්සේ කියන විඥානාති විඥානාති इति කෝ ආවසෝ වෙන්කර දැනගන්නවා වෙනකර දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා කියනවා. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම පෙන්වුම් කරනවා විඥානය මගින් කෙරෙන මූලිකම වෙන්කිරීම. ඔන්න හොඳට අහගන්න. මොකද්ද මූලිකම වෙන්කිරීම? සුඛාන්තිපි විඥානාති, දුක්ඛාන්තිපි විඥානාති, අදුක්ඛ මස්ඛාන්තිපි විඥානාති. එතකොට මේ විඥානයේ පළමිනේ කෘත්‍ය වේදනාව. එතෙන්දි තමයි අවදි වෙන්නේ. ගස් කොළන් වලට නැහැනේ වේදනාව. ඉතල බලන්න. සබර් ගහට ගිරියාවට ඒක අඬන්නේ නැහැ. ඒ වගේ විඥානයේ මූලිකම කෘත්‍යය තමයි වේදනාව
වේදනාව තුලින් යහත්මේ අවදි වෙන්නේ ඒකත් බොහෝ අවස්ථාවල පෙන්වන උගල තියෙනවා ආන දහම්ගුණයෙන් බුදුරජාන් වහන්සේ අහන යම් තැනක වේදනාව කිසිම ආකාරයකින් නැත්නම් එතන ආත්මය කියන හැඟීමක් තියෙනවද නැද ඔන්න එතකොට ඔන්න ඕකයි හේතුව අර පස්සේ ඉස්සරහට දානවා වෙනුවට වේදනාව ඉස්සරහට දාලා තියෙන්නේ මොකද විඥානයේ මූලිකම කෘත්‍ය සැප දුක් නොදුක් නොසුව කියන ඒ තුන් සත්‍යයෙන් කරගෙන ගැනීම දැන් මේ ඉඳගෙන ඉන්න අවස්ථාවේ අනිත් පැත්තේ හැරෙන්නේ මොකද අර වේදනාව නිසා අන්නේ හැම එකක්ම ඔය වේදනාව තමයි ඒක තමයි ඒ වේදනාව නු සංඥාවක් දෙනවා දැන් හිතේ ඇති මෙතන ටිකක් අමාරුයි හැරෙන්නේ කියලා ඉතින් සංඥාව දෙනවා ඊළාට ඉතින් චේතනාවක් කියන බණ ඇහුවට කමන්නේ ටිකක් හැරෙන්නෝ චේතනා ඊළාට ඉතින් ඊළඟට හිත යන්නේ කොතෙන්ද කියන එක මම කිව්වත් වරදලා තියෙන නිසා පස්සේ ඊළඟට ඒකට මානසිකාරයේ දිර ඔන්න එතකොට ඔන්න නාම ධර්ම තේරුම් ගත්තනේ දැන් ඔන්න ඊළඟට රූපය කියන්නේ මොකද්ද ඒක එතනක් පටලවාගෙන රූපය කියලා කියන්නේ පින්නතුනේ සතර මහා භූතයෙන් ආශ්‍රයෙන් උපාදාන කියන වචනේ වෙන පැත්තකට හරවගෙන සත්තාරික මහා භූත සතර මහා භූත ධර්මයන් අඳුනගන්න බැරි භූතය හතර දෙනෙක් වගේ අඳුනගන්නේ නාම ධර්ම තුලින් ඒක තමයි ඒ රූප මහා භූත ධර්මයන් ආශ්‍රයෙන් ඇති කරගන්න රූප සංඥාවේ කියලා හිතාගන්න මේ කියන අර විද්‍යාඥයෝ හිතාගෙන යන භෞතික දෙයක් නෙවෙයි මෙතන කියන්නේ ඒ ටික තේරුම් ගන්න අපි බොහෝ අවස්ථාවල වචන යෙදුවා නාම රූපේ නාමය නාම ස්වરૂපය නාම රූපේන රූපය නාම මාත්‍ර රූපය හොඳට හිතලා කාවද්ද ගන්න නාම රූපේන නාමය නාම ස්වરૂපය කියලා කිව්වේ ඔය අපි ලෝකයා දෙන ඔරලෝසු වේ පුටුවේ කියන ඒ විදිය නම් නෙවෙයි නාමක නාමක ස්වરૂපය මුල් ස්වરૂපය විතරයි මුල් ප්‍රාථමික ස්වરૂපය මොකද්ද අර අන්දේ අඳුන ගන්න වගේ වේදනාව නිසා සංඥාව ඔය ආදී වශයෙන් ඉතින් කිව්වනේ ඊළඟට එන්න නාම රූපේන රූපය අපි කිව්වා නාම මාත්‍ර රූපයක් කිව්වේ ඒකත් අර අර විදිහට වෙන් කළා හිතාගෙන තියෙන ලෝකේ තියෙන දෙයක් හැටියට නෙවෙයි මේ නාම ධර්ම ආශ්‍රයෙන් නාම ධර්ම ආශ්‍රයෙන් දැන් දන්නවනේ පටලිය ඒ තද ගතිය බුරුල් ගතිය අනුව පටලිය අඳුන ගන්නෙ ඊළඟට උණුසුම් ගතිය සිසිල් ගතිය ඔය ආදී වශයෙන් ඒ මහා බුදු ධර්මයන් අඳුන ගන්නෙත් නාම වලින් ඒක නිසා ඒක ඇත්ත වශයෙන් රූප සංඥාවක් පමණයි ඒක නිසා ඒකයි අපි කිව්වේ නාම මාත්‍ර රූපයක් ඉතින් මේ නාම රූප කියන වචනේ හරියට තේරුම් ගත්තනම් ඒක තේරුම් ගන්න ඕනේ අන්න අර විඥානයේ වැටෙන පිළිමුවක් පමණයි දැන් හිතලා බලන්න මේ අපට ඇහැට වැටෙන දේ දැන් කැමරාව පටන් ගත්තත් මේ ඇහි බබාගේ ඉන්නේ ඇහි වැටෙනෝනේ ඡායාවක් එතකොට ඇහි බබාගේ වැටෙන ඡායාවම තමයි අපි මේ මොලේ එක මේ කළා මේ අන්න අර අපිට ලස්සනට පේනවා කියන්නේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ සංඥා මිනිගුවක් කිව්වේ අතන ලස්සනට පේන්නේ ඒක එතන තියෙන නිසා නෙවෙයිනේ ඒක මේ ඇහැ ප්‍රත්‍යේ කරගෙන මේ ඇහි යම් කිසි ස්වභාවයක් නිසා කළු පහ ගන්න පොළ පාට ගන්න අදිලා තියෙන නම් ඒ විදිහට තියෙනවා අන්න ඒ විදිහ දෙයක් එතකොට මේවා හේති ප්‍රත්‍ය සම්බන්ධතාව අර නාම රූපයක් විඥානයක් යන ඒක අපි බොහෝ විට ඒ වචනයක් කියදුවා විශේෂ වචනයක් අපේ වචනයක් නෙවෙයි ඒ අතීතයේ ධර්මයේ සඳහන් වෙන දේතාව කියලා දෙකක් අතරේ පැවැත්ම තියෙනවා ඒ දෙකක් අතරේ ප්‍රයත්න තමයි වටේ නමින් හඳුන්වලා තියෙන්නේ. ඒ හැටි අපි යථා කාලේ අපි වෙන විදියට විස්තර කරනවා. දැන් වෙනද වටේ වගේ වෙනද වටියක් ඒ ගැන හිතනකොට මේ තුනෙන් ගන්නවෙන්නේ. සතයුමයි ඉල්ලුමයි අතරේ තමයි මිල ගන්න තියෙන්නේ. ඒ වගේ මුළු මහත් ලෝකයේම තියෙන්නේ ඔන්න ඔය විඥානයක් නාම රූපයක් අතරේ කෙරෙන වටේ. මුළු මහත් හැම ලෝකයක් ගැන හිතලා බලන්න. මං කෙටියෙන් හිතන ඉඳලා යන්නේ මොකද මේවා අපි වෙන තැන්වල කියලා කියනෝ. හිතන්න සිනමා ලෝකය ගැන. එහෙම නැත්නම් ඔය දැන් කියන අනිත් ඔය ලෝක හදාගෙන තියෙන ක්‍රීඩා ලෝකය කියනවා ක්‍රිකට් ලෝකය ඉස්සර හිතමු ක්‍රිකට් ලෝකය ගැන එතකොට ක්‍රිකට් ලෝකේ මොකක්ද වෙන්නේ අර අහිංසක ඒ පිට්ටයි බෝලයි ආදී දේවල් වලට කන ගැන්වෙන්නේ පිල් දෙකක් බෙදුනහම මේ ඒතකොට මුළු අර නීති රීති තුලින් ඒවා තමයි නාම ධර්ම ඒවා වේලාට ජය පරාජය පිළිබඳ හැඟීම් ඒක නිසා අන්න ක්‍රිකට් ලෝකය ඇති වෙන්නේ අර මුලාව තුලයි අපි දෙපිලක් යමු කියලා එතන ඉඳලා ක්‍රිකට් ක්‍රීඩා එතකොට ක්‍රිකට් ලෝකේ එහෙම ඊළඟට සිනමා ලෝකයේ ගැන හිතන් සිනමා ලෝකයේ ඒ අස්තිල වූ තිරය වැටෙන දෙයයි ප්‍රේක්ෂකයාට අතර තමයි ඒ ලෝකේ යන්නේ. ඒකට අන්ධකාර අවිද්‍යා අන්ධකාරී උපකාර වෙනවා. දැන් අතෙන්ටි ක්‍රිකට් ක්‍රීඩාවේදී අමතක කරගන්නවා තමන්ගේ සහෝදරකම් යාළුකම් ඔක්කොම අමතක කරලා ඔන්න ගෙපිලක් වුණා. එතෙන්ටි අර යාළුකම් නැහැ. ඒකේ ඒ මුලාව තමයි අවිද්‍යාව එතන. ඒ අවිද්‍යාව තුලින් කෙරෙන සංස්කාර තමයි ඒක කාය සංස්කාර වෙන්න පුළුවන්. දැන් හිතාගන්න ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර ඒව තුලින් නේද ඔය ක්‍රිකට් ක්‍රීඩාවක් තියෙන්නේ මේ මිනිස්සු මුලා වෙලා දින නසාගන්නේ. ඔය ක්‍රිකට් ලෝකයක් හදාගෙන අන්තිම මහා මුලාවක් මේක බලනකොට කල්පනා කරලා බලනකොට තමන්ම හදාගත්ත මේ එකක් තුල මේ ත්‍රිවිධ කියලා ඒවා අන්න ඒ වගේම තමයි සිනමා ලෝකයක්.
එතකොට තමන් හඳුන්න කට්ටිය වෙන්න පුළුවන් රඟපාන්න. නමුත් අර අන්ධකාරය ඇවිල්ලා මම බොහෝ දෙනාගෙන් අහන ප්‍රශ්නයක්. චිත්තපටියේ රස නිදින වෙලාවට ඩිංගකටවත් මේ හිතනවද මේ මම මේ රස නිදින්නේ මේ අන්ධකාරයට පින් සිද්ධ වෙන්න කියලා නේද? ඒ වෙලාවට අන්ධකාරය මතකද? මොකද අන්ධකාර පසුබිමේ තමයි චිත්‍රපටිය ක්‍රියාත්මක වෙන්නේ. අර අවිද්‍යා අන්ධකාරය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔය සංඥ චිත්‍ර උපමා බොහෝ දෙනා මගේ උපමාවක් නේ බුදුරජාණන් වහන්සේ කියපු උපමාව මම ඒක වඩා සවිස්තරව දෙන්නම් කළා කියලා. ඒකපට ඒ සංඥ චිත්‍ර ලෝකයේ එහෙම ඒ සිනමා ලෝකයේ ඒ අවිද්‍යා අන්ධකාර තුල ඒ සංස්කරණයක් කරනවා ඒ ප්‍රේක්ෂකයා තුල. ඒක තුල තමයි ඔක්කොම මේ සැප දුක් ආදී වින්දන තියෙන්නේ. එතකොට ඔන්න ඒ කිව්වේ දැන් මේ විදිහට ඕන තරම් ලෝක හදාගන්න පුළුවන් මේ පින්තුන්ට. ඒ පත්තරේ පෙරල බලනකොට එක් එක් ලෝකයක් වෙන්න පුළුවන් කියපත්. ඒකට අදාළ අර කියාපු නාම ධර්ම රූප ධර්ම තියෙනවා. ඕක තුලයි මේ ජීවිත මායාව යන්නේ. එතකොට මේ මායාවේ තවත් පැත්තක් වටිනා පැත්තක් හෙළි කරන්න අපි ගන්න උපමාව දාන් ඇදිලා. දාන් පෙත. මේ ඉදිරියට මම කියන්න යන ටික ඇත්ත වශයෙන් මේක මම ඒ මූලික ඉඟිය මම ලබා ගත්තේ දැන් මේ පින්වතුන් සමහරු අහලා ඇති මේ මහායාන බුද්ධාගමේ පැතිරිලා යාමෙත් ඒ තර්ක විතර්ක ඔස්සේ ගිහිල්ලා සීමාන්තික යනවා දැකලා එක් පක්ෂයක් ධ්‍යාන විදර්ශනා ආදී අවධාරණය කරලා ඒ බුද්ධාගමේ ඉඳන් මේ පින්වතුන් අහලා ඇති සෙන් බුද්ධාගම කියලා කියනවා. සෙන් ඔය සෙන් බුද්ධාගමේ ආචාර්යවරු මහා පුදුම කට්ටියක්. ඒ ගුරුවරු සමහර විට ගෝලියන් හික්මන්නේ ප්‍රහේලිකාදී විසඳන්න බැරි ප්‍රහේලිකාදී. අන්තිමට ඒ ප්‍රහේලිකාව තුලින් ඒ අයට ධර්ම අවබෝධය ලැබුණා කියලා ඒ අය කියනවා. ඒ ධර්ම අවබෝධය අපි සෝවන් කියන වගේ ඒගොල්ලෝ හඳුනන්නේ සටෝරි. ඔන්න දැන් පසුබිම දුන්නා. ඔන්න ඊළඟට කියනවා දැන් කිසි කතාන්තරයක්. ඒක සත්‍ය දෙයක් හෝ ඒවා යමක් ඉගෙන ගන්න පුළුවන්. මෙහෙමයි කතාව. ඒ එක්තරා සෙන් ආචාර්යවරයෙක් ඉන්නවා කිව්වොත් කරන විදිය. හරි සරත්. ගෝලියෝ බොහොම සැරින් හික්මන්නේ. ඒ ගෝලියෝ දෙන්නෙකුට පැවරුව එක දවසක් දා පරදින්නේ නැතුව ධාම් අදින්න කියලා දෙන්නෙකුට. ඒ ගෝලියෝ දෙන්නට ඒ මං කියවපු කතාවේ නම් නැහැ මම දෙනවා දැන් නම් දෙකක් සිංහල නම් දෙකක්. එක්කෙනෙක් අජිත් අනිත් එකෙනා සුමිත්. එතකොට මේ සෙන් ගුරුවරයාගේ ගෝලියෝ දෙන්න එක්කෙනෙක් මතක තියාගෙන අජිත් අනිත් එකෙනා සුමිත්. එතකොට මේ අජිත්යයි සුමිත්යයි පවරනවා ගුරුවරයා පරදින්නේ නැතුව ධාම් අදින්න ඕන පෙරදුන කෙනා ගේ මොකද වෙන්නේ කඩුවකුත් අරගෙන මේ ඉන්නේ බෙල්ල කපන එතන සින්න ඉතින් ගෝලියෝ දෙන්න දන්නවා කිව්වොත් කරන බව මේ ගුරුවරයා ඉතින් මර බියේ අදිනවා අජිතුයි සුමිතුයි මේ දාන ඇදිල පටන් ගත්තා ගුරුවරයා කඩුව අමෝරාගෙන ඉන්නවා ඔහොම ක්‍රීඩාව යන අතරේ අජිත් කවදාවත් පරිදුම කෙනෙක් නෙවෙයි සුමිත් හොඳ මිත්‍රයෝ ඉතින් ඔන්න මම මේ නම් දාන්නේ මේක අර්ථවත් කරන්න මේ මුල් කතාවේ නෑ ඒකට අජිත් ඊළඟට බොහොම පහසුවෙන්ම ඔන්න දැන් දිනන තැනට එනවා. තව ඉත්තන් දෙන්නෙක් ඇද්ද හැටිය අජිත් දිනනවා. මේ අවස්ථාවේ දැක්කා තමන්ගේ යාළුව සුමිත් මරණ භයෙන් ත්‍රස්ත වෙලා හරිම කනගාටු දායක තත්වයක දැන් හීන්දාරිය දාලා හොඳටම බහ වෙලා ඉන්නවා. දැක්ක හැටිය අජිත් කනගාටු වුණා. මේ මගේ යාළු සුමිත් දැන් ඉතින් මැරෙනව නේද ගුරුවරයාට? මම මගේ ජීවිත පරිත්‍යාග කරනවා කියලා අජිත් කරේ මොකද්ද? පරදින විදියට ඉත්තා බොරු ඇවිල්ලක් ඇද්දා. ගුරු ඇවිල්ලක් ඇද්දා. ඔන්න දැන් ඊළඟ ඇවිල්ල තුලින් වෙන්නේ ඔන්න හිතාගන්න මේ තුන උණුසුම අවස්ථාවකට එන්නේ. මේ දෙන්නා නිශ්චය කරන්න ප්‍රශ්නයක් නෑ ඉන්නේ. දැන් ඊළඟ සැරේ ඉත්ත ඇද්ද හැටිය අර දිනන්න ගිය අජිත් පරදිනවා. පරදින්න ගිය සුමිත් දිනනවා. අර දිනන්න ගිය කවදාවත් කරගෙන නැති අජිත් දෙබෙල්ල කපනවා ගුරුවරයා. ඒ කොල්ලව පලන. දැන් මොකද්ද ගුරුවරයා කරන්නේ? මොකද්ද ගුරුවරයා කරන්නේ? මෙන්න මේකයි ගුරුවරයා කරේ. ඒක මහා පුදුම දෙයක්. ඒකන තියෙන සුදේන ගුරුවරයා පහතට නැමිලා අර දාම් පෙතේ ඉත් ඔක්කොම විසිරු හැරියා. ක්‍රීඩාව කරා. ජය පරාජය නැතුව ක්‍රීඩාව කරා. හැබැයි මේ පින්නතුන් හිතන්න පුළුවන් ජය පරාජය නැති වුණා කියලා. නැහැ. අජිත් දිනුවා, සුමිතුත් දිනුවා. ඔන්න එතන ඉඳලා දෙමින් පැත්තක් යන්නේ. කොහොමද දින්නේ? මේ කතාව අවසාන වෙන්නේ ඒ දෙන්නම සතෝරි කියලා කියන ධර්මාවෝදේ ලැබුවා සෝවාන් වුණා. ඇත්ත වශයෙන් සෝවාන් වුණා නම් කොහොමද වුණේ කියන එක ඔන්න එතන ඉඳලා අපේ විවරණය තියෙනවා. ඒ කියන ධර්මාවෝදේ ඇති වුණේ කොහොමද? අර විසුරු ඇරියට පස්සේ අජිත් කවදාවත් පරිුණේ නැති අජිත් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරා සුමිත් වුණා. ඉතාම හොඳ මිත්‍රයෙක් වෙන සුමිත් ද්වේෂයෙන් තොරව තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. දැන් ඉතින් මම පරදිනවා, කමන්නේ මගේ යාළුව දෙන්නවා කියලා. ඒකොට දෙන්නම අතහැරලා ඉවරයි.
මේ දාම්පෙත තමයි ලෝකෝ. ඒ දෙන්නගේ ලෝකය දාම්පෙතයි. දාම්පෙතේ ඉන්න ඉත්තන් ඇත්තන් වෙලා. දාම්පෙතේ ඉන්න ඉත්තන් ඇත්තන් වෙලා. එතකොට ඒ දාම්පෙතයි මේ දෙන්නගේ ලෝකය. එතකොට මේක භවයක්. දාම්පෙත භවයට හේතුව මොකද? උපාදානියනේ. උපාදානියනේ. දෙන්නම ජය පරාජය බලාපොරොත්තු ඉන්නේ මේක අදින්නේ. ඔන්න උපාදානිය. එතකොට දැන් මේ ආයත අවබෝධය ආපු ආව හැටි කොහොමද අපි ඉස්සෙල්ලා ඇත්ත වශයෙන්ම ඒක වුණා නම්. එතකොට එක පැත්තකින් සුමිත් බය නිසා දැන් ඉතින් මැරෙන එක කොහොමත් මැරෙන්න ඕන කියලා ඒ ජීවිතය අතහැරියා, ජීවිත ආසාවත් අතහැරියා. එතන ඒ අතහැරීම සම්පූර්ණයි. අජිත් තමන්ට ඒකෙන් ජයග්‍රහණයක් එක්කම යාළුවන් ජීවිත පරිත්‍යාග කළා. එතන අතහැරීම සම්පූර්ණයි. නමුත් අන්තිමට උනේ මොකක්ද? කවුරුවත් කාටවත් මැරෙන්න උනේ නැහැ. මරණයටයි මැරෙන්නේ. මොකද ඒ දෙන්නම ආර සෝවාන් ඵලයෙන් අමෘත අවබෝධය ලැබුණා නම් ඒ කාරණය ඇත්ත නම් කොහොමද ඒක වුනේ? අර පීඩාව විසිරුව හැරිහම් මෙයාට තේරුණා මේක මුලාව මහා මායාවක්. සීනෙන් අවදි වුණා වගේ මෙච්චර මේ ඩාඩි හලාගෙන මේ කරමු මේ පෙත ලෝකයක් කරගත්තු නිසානේ, මේ ඉත්තන්ට තැනක් දුන්න නිසානේ. එතකොට අර ජය පරාජය නැතුව අර පීඩාව කර ඒ ගුරුවරයා කියලා අන්න අර මහා බුදුමන්දමින් අරගෙනාට ධර්ම අවබෝධය ලැබුවා. ක්ෂණික ධර්ම අවබෝධය. ඒක කෙනෙක් හිතන්න පුළුවන් මේ සෙන් බුද්ධාගම විතරේ තියෙන කියලා. දැන් ඔන්න මම පින්නතුනේ කියනවා මේ තුන පොන්ට ඔයිට කලින් අපි මතක් කරපු ධර්ම කතාව මේ කොතිකුත් අහලා ඇති. නමුත් ඒක ගැඹුරු හිතලා නැහැ. උග්ගසේන නටපුත්‍රය පිළිබඳ කතාව මම කෙටියෙන් මතක් කරනවා. ධම්මපදයේ තියෙනවා දාඨාවක් තණ්හාවක්ගේ උග්ගසේන කියලා නාට්‍ය. ඒ කියන්නේ උණ ගහ උඩ සර්කස් දක්වන විදිය. හතරියන් මහපුදුම කෙනෙක් වේ. සුටු පුත්‍රයේ කොයිතරම් දක්ෂද කියලා අහස කරනම් ගහලා හතරියන් උඩ උණ ගහක් උඩ සමබරව හිටියා. ඔය අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේ අභියෝග කළා. එතකොට ඊළඟට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. මොකද ඒ ගාථාව අර එතකොට ටිකක් හිතන්නේ සමබරව ඉන්නේ නටපුත්‍රයාට බුදුරජාණන් වහන්සේ කළ අභියෝගය මොකක්ද? අර ආචාර්යවරු කළ එකක් වගේ තමයි. මුංචපුරි මුංචපච්චතෝ මධ්‍යේ මුංච භවස්ස පාරගු සබ්බත් විමුක්ත මානසෝ නපුන ජාති ජහන් උපේති. ඒක අපි සිංහල නගල තියෙන මේ විදිහට මෙතනකින් කියවලත් ඇති. මුංචපුරේ පෙරපසුව අතහරුව පෙරපසුව හැරදමව මැදද අතහැරදමව. මුංචපුරේ මුංචපච්චතෝ පෙරපසුව හැරදමව මැදද අතහැරදමව භවයේ එතෙරටම යව හැම තැනින් විමුත්සිත ඇතිව යලි උපතකට දිරුමකට පත් නොවේව. ඔන්න අදහස එතන තියෙන. ඒ කියන්නේ අර එතකොට නටපුත්‍රයා අර සමබර වෙන අවස්ථාවේ මෙතන පෙරපසුව කියලා කිව්වේ අතීතයක් අනාගතයක්. බැලු දැන් මට හිතෙන්නේ දැන් කොහොමත් පෙරපසුව අතහැරලා නෙන්නේ මදත් අතහරින්නේ කියන. මද අතහැරිය ඇතනවනේ. නමුත් ඒක දැනගත්තා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අර සෙන් ආචාර්යගේ වගේ මෙතන ගැඹුරු දෙයක් තියෙන්නේ. ඒක තේරුම් අරගෙන තමයි එතකොට පෙරපසුව ඒ සමාධිමත් හිත කොයිතරම් සමවරල් ඉන්න හැටරියන් උණ ගහක් උඩ ඉන්න කොච්චර සමාධියක් තියෙනවද ඒ සමාධිමත් හිතට අන්න බුදුරජාණන් වහන්සේ අර විදිහටම හරි තියෙන විදිහේ විදර්ශනාත්මක පණිවිඩයක් දුන්නා. පෙර අතීතයයි අනාගතයයි පිළිබඳ කතාන්තරේනේ අපි කලින් කීයේ කංකා ලෝකයා තුල තියෙන්නේ මම ඉන්නවද ඇති වුණාද අතීතයේ කතාන්තර. දැන් මම කතාවක් මොකක්වත් නැහැ. අර උග්‍රසේන නටපුත්‍රයාට තේරෙන්නේ නැති. දැන් එතකොට ඒ සමාධිමත් හිතේ ඒ විදර්ශනාවක් දිනු කරගෙන ඉන්නේ නැති. පෙර පසුව කියලා කිව්වේ අතීතයත් අතහරින්න, අනාගතයත් අතහරින්න, වර්තමානයත් අතහරින්න. ගැඹුරුම තැන තමයි වර්තමානය අතහැරීම. ඒක හරියට අර උණ ගහ ඉන්න කෙනා ඒ ඉඳගෙන හිටගෙන ඉති තැනමගේ. නමුත් ඒ ධර්ම අවබෝධය තුළින් කොතපතේ තියෙන හැටියට උග්‍රසේන නටපුත්‍රයා රහත් කියලා දැන් ඒ උණ ගහෙන් බැහැර බුදුරජාණන් වහන්සේට මැන් දැකිලා. අන්නේ බඳු අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඔය කියාපු සියම් මන්දමින් විදර්ශනාත්ම කමඨානයක් ඒ ඊට නිසි කෙනෙකුට දීම තුළින්. මොකද මෙතන තියෙන අර කියාපු ද්වේතාම තමයි. ද්වේතා දෙකක්, අතීතය අනාගත අතරක් දෙකක්, අර ජය පරාජය අතර දෙකක්. දැන් අර ජය පරාජය ගැන කතාවට අදාළ ලස්සන ගාථාවක් ධනපදයේ කියනවා සුඛ වර්ගයේ. දැන් අර දෙන්න ජය ලබා ගන්න නී අර තරගයේ කරි. එතකොට ඒක තුල තියෙන ඒ ඔක්කොම දුක් සම්භාරය මේ දෙන්න තේරුම් ගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා. උපාදානිය නිසා මේ ඔක්කොම ජාති ජරා මරණය ඔක්කොම ඇති වෙන්නේ කියන එක ඒක තේරුම් ගත්තා. ඉතින් අන්න ඒ කාරණයට අදාළ ධම්මපදයේ ලස්සන ගාථාවක් තියෙනවා. ජයං වීරං පසලති දුක්ඛං සීති පරාජිතෝ උපසන්තෝ සුඛං සීති
Sitwa jaya parajaya. Jayaṁ vēraṁ pasavati. Jaya vairya bhikarana. Jaya vairya prasuta karana. Ati karana. Dukkhaṁ seti parajito. Parajitya dukase hovinama nidāganna. Upasanto sukhaṁ seti upashānta pudgalya suvase nidanava. Sitwa jaya parajaya. Jaya parajaya deganata. Jaya parajaya deganata. අන්නේක තමයි අවසානයේ අර කට්ටිය තේරුම් ගත්තේ මේ ජය පරාජය කියන මේ ද්වේතාව තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙනයි අර ක්‍රිකට් කීඩාවේ ජයග්‍රහණය වගේ කී දෙනෙක් පිස්සු වැටෙන්නේ නැද්ද ඔය ක්‍රිකට් පිස්සුකාරින් අනිත් ඒවාත් එහෙමයි සිනමා පිස්සුවත් ඊළඟට ටෙලි නාට්‍ය පිස්සුවත් ඔය විදිහට ඔක්කොම ඉතින් අත්ත වශයෙන් එකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ලෝකයා උන්මත්තකයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා පුතග්ජනයා සබ්බේ පුතග්ජනා උම්මත්තකා කියලා. අපි ඒකට කැමති නැහැ හැම කෙනාට. අන්න අරකයි තේ හේතුව. කොටේ ආවිද්‍යාව තුල අමතක වෙනවා. සිනමා ලෝකේ අර අන්ධකාරය තුලාන. ඒ ඇති කරගත්තා වගේ කීඩා ලෝකයේ තුල පිල් වලට ආවදන කට්ටියක් පිල් වලට බෙදුණු කට්ටියක් ඊළඟට ලෝකයක් හදාගෙන ඕකදිව තමයි ඔක්කොම වෛර ක්‍රෝධ ඒවා තියෙන්නේ. එතකොට මෙන්න මේ පින්නකින් කල්පනා කරනවා මේ පරිස්සම පාදාර්මයේ ගණන් පොතේ පොතේ ගුරාගේ කොටසක් හැටියට හිතලා පටපාඩම් කරගෙන අනුලෝම ප්‍රතිලෝම කීම නොවේයි මේක තුල තියෙන ගැඹුරු අර්ථය අන්න අර කියාපු අර අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන එක තේරුම් ගන්න සංස්කාර කියන වචනේම තියෙනවා රැවටිලි ස්වභාවය සකස් කරනවා කියලා සකස් කරනවා සැර අපි ඉතින් සමහර විට යොදනවා සැරසීම් අරැඳීම් කියන අර්ථය තියෙන සංස්කාර ඒවා කයිනුත් කරනවා වචනේත් කරනවා මනසෙත් කරනවා නාට්‍යෙත් එහෙම ක්‍රිකට් ක්‍රීඩාවෙත් එහෙම අනිත් ඒවාත් එහෙම එතකොට අන්නේ සංස්කාර තුලින් තමයි විඥාන මායාවයි විඥාන මායාවට අනිත්‍යයෙන් තියෙන්නේ අන්න අර කියපු නාම රූප ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඊළඟට අර රූපය ආශ්‍රයෙන් ගත්තු අර ඉත්තන් වගේ දැන් බලන්න අර ඉත්තන් ඇත්තන් උනනේ ඒත් වටහියාපෝ තේජෝ වායෝ අර කොහෙවත් නැති මේ ඉත්තෝ වගේ නමුත් ඒක ඇත්තන් උනනේ ඒ අන්න අර කියපු මහා භූත ධර්ම ආශ්‍රයෙන් ගත්තු රූපයයි ඒවට රූප සංඥා ඔය නාම රූපයක් විඥානයක් අතරයි පරික්ෂාපාදයේ ගැඹුරම තැන තියෙන්නේ. ඒකට තමයි දිවිසුඩිය කියලා කියන්නේ. ඔය දිවිසුඩිය ගැන අපට පණ තිබුණොත්, මේ ආයත පින තිබුණොත්, සමහර විට තව ටිකක් සවිස්තරව ඊළඟ සැරේ අහන්න ලැබෙයි. දැන් මෙන්න මේ තරමින් තේරුම් ගන්න. එතකොට පරික්ෂාපාද ධර්මය කියලා කියන්නේ ඔය මේ කාලේ බොහෝ දෙනා තෝරන ආකාරයට අර 12 අවිද්‍යා සංඛාරයක පැත්තකට දාලා ඊළඟට උපාද භව ජාති ජරා මොයි අනිත් පැත්තට දාලා මම ওই විදිහට තෝරන තීරිල්ලක් නෙවෙයි ඒ ක්ෂණිකවම අර අවිද්‍යාව නැති වෙනත් එක්කම සංස්කාර නැති වෙනවා සංස්කාර නැති වෙනත් එක්කම විඥානය විඥානයේ කිංකා බහිනවා වගේ දෙයක් විඥානය ඇති වෙනවා කියනකොට මැරෙනවා කියලා කෙනෙක් හිතන්නේ මැරෙන එකක් නෙවෙයි ඒ කියේ සංකත විඥානය නැති වෙනවා ඒකie තමයි අපි අර කිව්වේ අනිදස්සන විඥාන ආදී වශයෙන් ওই යටි ධර්මයේ යට වෙලා තියෙන පැත්ත ඒ කියන්නේ නාම රූපයෙන් මිදුණු විඥානයක් තියෙනවා. ඒක කියන්නේ විඥාන සංසිඳීමක්. ඉතින් මේ රහතන් වහන්සේලා මොකද විඥානය තුලයි ලෝකයක් පටියල බැඳිලා ඉන්නේ. මේ විඥානය කියන්නේ කය ආකාරයයි. ඇහින් දකින ලෝකය, කනෙන් අහන ලෝකය, එහෙම ගත්තොත් බුදුරජාණන්සේ ලෝකයේ දක්වලා තියෙන මේ සලායතනයේ ආශ්‍රේ. සලායතනයේ ලෝකයයි ලෝකේ ඇත්ත වශයෙන්ම. ඔය දැන් විද්‍යාඥයෝ දක්වන ලෝකය නෙවෙයි ඒගොල්ලන්ට දැන් තේරිගෙන ඇවිල්ලා ඒ. ඇහින් දකින ලෝකය, කනෙන් දකින ලෝකය, ඔය ආදී වශයෙන් අන්තිමට හිතෙන් මම ලෝකය. ඔය ලෝකයි ලෝකය. එතකොට මේ ලෝකය ඇති උනේ මෙතන නම්. මතක තියාගන්න සලායතනේ නාම රූපය ප්‍රත්‍ය කරනවා කියන්නේ. එතකොට විඥානයත් නාම රූපයත් අතර විචාර අර බෙදීම. බෙදී වීම. ඒකතාව දිගටම යනවා. ඒක අධ්‍යාත්මික බාහිර වශයෙන්. අස ආධ්‍යාත්මික ආයතනයයි රූපය බාහිර ආයතනයයි දෙකම සමහර විට මහා බුද්ධ ධර්ම වලින් හැදිලා තියෙනවා. නමුත් මේකට වැඩි තැන දෙනවා මේ සංඥානක කයෙ තියෙන. ඊළඟට ඒක ඊළඟට ඒක ඔස්සේ යන ඒ සංඥාව තමයි අර විදුරඥානවත් ප්‍රකාශ කරලා තියෙන්නේ මිරිඟුවක් කියලා. මේ ඇහි බබා වගේ කනට කණේ බෙරේට වැහෙන ශබ්ද තමයි අපි මේ සින්දුවේ කියලා ගන්න. ඔය විදිහට අනිත් ඉන්ද්‍රියණු ඒ අර ස්පර්ශ අවස්ථාවේ තියෙන සියුම් අනවබෝධය නිසා අන්න අර වේදනා සංඥා ආදී වශයෙන් ඔහොම කියලා ලෝකයා භාවිත කරගෙන කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයාට ප්‍රථම බාරට පෙන්වා දුන්නා. ගොඩේ පෙන්වා දෙන්න කලින් උන්වහන්සේ මේක ලෝකයාට කොහොමද තේරුම් කරන්න දෙන්න කියලා වෙන්න ඕන හත් සතියක්ම ඒ කාලය තුල මේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් පටිලෝම වශයෙන් අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරේ මේක ලෝකයාට මේ භාෂාවට දාලා පෙන්වන්න කරන්නේ කොහොමද කියන ඒ තරම් ගැඹුරු ධර්මයක් තුන්සාමයේ තුනකින් කල්පනා කරන්න ඕන මේවා මේ වචන හැටියට සල්කනක් නැතුව තමගේ ජීවිතවලට එකතු කරගෙන ඒ නවතින් නැතුව මේ ධර්ම මාර්ගය යන්නේ මේකට යන මාර්ගයේ මේ තුන අවතීර්ණ වෙලා තියෙන්නේ
සීල සමාධි ප්‍රඥා ඒ හැරගෙන කිසිම ක්‍රමයක් නැහැ මේ ධර්මයේ තේරුම් ගන්න. එතකොට අතීතේ යම් තාකේ රහතන් වහන්සේලා ඇතුළු එහෙම නැත්නම් බෞද්ධ දිහි පින්නතුන් හෝ වේවා දිහි පින්නතුන් හෝ වා ධර්ම අවබෝධ කරා නම් ඒ සීල සමාධි ප්‍රඥා තුන අදත් එහෙමයි. එනිසා මේ කෝය හිතන විදියට ඔය වෙන ක්ෂණික විදියට කිව්වයි කියලා ඒ අර අරව අනියම් විදියට ලබන දෙයක් නෙවෙයි. අනෙක් කෙසේ හෝ වේවා එතකොට මෙන්න මේ ධර්මතාව වෙනයි ධර්මයේ නිදර්ශන වෙනයි කියලා තේරුම් ගන්න ඕනේ. මේ දොළොස් ආකාර පරිසම්පාදයේ පින්නකින් ඒ සඳහා මේ පින්නකින් මේ දැන් ඉදිරියට කියාපු සතිපට්ඨාන භාවනා ආදී කරනකොට ඉදීකම තීරේවි මේවල් කියාපු අර අධ්‍යත්ත බහිද්දා ඇතුළත පිටත ආදී පිළිමද බුදුරජාණන් වහන්සේ ඇතිවීම නැතිවීම ආදී මතු කළ දීලා තියෙන හැටි අන්න ඒ වතුලින් ඒ දර්ශනාත්මක අවබෝධය අතීතයේ ලැබුකෝ ඇයට උගසේන වගේ ආයට බුදුරජාණන් වහන්සේ ක්ෂණිකව ලබා දුන්නේ. නමුත් අපි හැම දිනාටම මේ විදිහට හරි ඉදී හැඳ කටියට උපන්න කියලා හිතන්නේ නැතුව ඒ වෙනුවෙන් උත්සාහ කරන්න ඕන, වෙහෙස දරන්න ඕන, ශීලයෙන්ම පටන් ගන්න. එතකොට අද දවසේ හොඳ ආරම්භයක් කරලා මේ පින්තුන් බොහෝ දෙනෙක් ඒ වටිනා ශීලයක් සමාදන් වුණා. ඊළඟට අපි හිතනවා බණ භාවනා කරන්න තේ මේ කාලය තුල මේ අපේ දේශනාවත් මේ පින්තුන්ගේ බලාපොරොත්තු වෙන උත්තම ආර්ථික උතුම් මහා මහන් වෙන ලබා ගැනීමට මේ දේශනාව විදර්ශනාත්මක වශයෙන් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක මේ දේශනාව තුල අවිචේ සිටගෙන ඉඳා දක්වා යම් පත් වෙන දේශනා ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාවේ කුසල අනුමෝදන් වීමට කියන අනුමෝදන් වීමතුනි ප්‍රාතිමිය බෝධි කියන තුන් මා මහන් වෙන සනසුත්වා මේ පින්තුන්ටත් මේ භවයේදීම මේ කල් නොයාම මේ උතුම් තත්ත්වයන් ලබා ගැනීමට මේ දේශනාව උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ ධාතා කියන එක්තාවචා චාම්හි සම්පතං ආපාසත්තාදුම්මාඨා දේවානාගමිනී පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු සාසනං ආපාසත්තාදුම්මාඨා දේවානාගමිනී පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු සාසනං අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සම්චිතා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය